මම පෞද්ගලිකව කරු කතානායකතුමා මේ සියලු පක්ෂ එක්ක සාකච්ඡා කරන්න ගියා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඔක්කොමලා කිව්වේ මොකද්ද? අපිට මේ අවස්ථාවේදී මේ බැරෑරුම් තත්ත්වය බාර ගන්න බෑ කියලා. අපි අනුර කුමාර දිසානායක මැතිතුමා එක්ක සාකච්ඡා කළා. එතුමා කිව්වා සර්වපාක්ෂික ආණ්ඩුවකට එන්නේ නැහැ කියන එක. අපි මේ ප්‍රශ්නේ විසඳන්න කාට හරි යෝජනා තියෙනවා නම් වැඩපිළිවෙලක් තියෙනවා නම් බය නැතුව ඉදිරියට ඇවිල්ලා කියන්න. මට වැඩපිළිවෙලක් තියෙනවා. මට යෝජනාවක් තියෙනවා. මට ගෑස් අඩු කරන්න පුළුවන්. මට විදුලිය අඩුවෙන් දෙන්න පුළුවන්. පැය 24 විදුලිය දෙන්න පුළුවන්. පිටි දෙන්න පුළුවන් කියන එක කියන්න. බොරුවට නිකන් හිස් වචන මාලාවක් කියලා මිනිසුන්ව නොමග යවන්න එපා කියන එක පැහැදිලිව කියමින් අංශමැතිතුමාගේ മന്ത്രി කණ්ඩායමේ සමහරුත් රැට ගිහිල්ලා ජනාධිපතිවරයාට යෝජනා කළා අගමැති බවට රනිල් වික්‍රමසිංහව පත් කරන්න කියලා. අගමැති බවට රනිල් වික්‍රමසිංහව පත් කරන්න කියලා. ඒ යෝජනාව දුන්නේ ඒගොල්ලෝ. අද අඩු ගානේ මෙතන උත්තර දෙන්නවත් එතුමා නැහැ. මොකක් හරි පාලනයක් ඇට වෙච්ච ගමන් අපි ඒකට තඩි බාන්න පටන් ගන්නත් නැහැ. අපේ වගකීමක් තියෙනවා. හැබැයි ඒ අග්‍රාමාත්‍යවරයා ඒ තනතුර ගන්නව නම් ගන්න ඕනේ. මේ තියෙන දැවෙන අර්බුදයට තියෙන උපාය මාර්ගික පිළියමක් සැකස්මක් වැඩපිළිවෙලක් ඇතුව දැන් බලාගෙන ගියාම මෙලෝ වැඩපිළිවෙලක් නැහැ. මේ ජනාධිපතිතුමා මෙන්න මගේ නියුක්තිය ගියා කියලා මම තමුන්නාංශයට කියන්නේ මම ගියෙත් නැහැ. මගේ නියුක්තිය ගිහිල්ලා මේ ජනාධිපතිතුමාට කිව්වෙත් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි හැමදාම උත්සාහ කළේ පක්ෂ එක්ක එකතු වෙලා පොට්ටුවේ අගමැති කෙනෙක් පත් කරන්න. හැබැයි පොට්ටුවේ අගමැති කෙනෙක් පත් කරන්න කිව්වම එක නමක් නම් කරන්න කිව්වම නම් හතරක් නම් කළා. කොහොමද පොට්ටුවේ අගමැති කෙනෙක් ජනාධිපතිතුමා පත් කරන්නේ? ඒ නිසා මේ සියලු දේ මම දන්නවා කතා නැහැ. ඒ නිසා මගේ කට අවුස්ස ගන්න එපා විමල් විරංශ මහත්තයා. සභාවේ යමක් ප්‍රකාශ කරන්නේ වගකීම් සාගතව. එක වෙලාවක් ආවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ කියන්නේ අගමැතිකමට රනිල් වික්‍රමසිංහ එනවයි කියන ආරංචිය ආවට පස්සේ එතුමා යම් කොන්දේසි සහිතව ඒකට කැමැති බව විවිධ අයුරින් දන්වලා තිබුණා. එතකොට මේ කලින් රනිල්ව දාන්න කියලා කියපු මං කියපු අය ඊට පස්සේ ජනාධිපතිවරයාට කිව්වා සජිත් තුනත් අවුලක් නැහැ කියලා. එතකොට ජනාධිපතිවරයා ඒ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ අර අදහස කියලා ඉවරයි. එතකොට ජනාධිපතිවරයාට සිද්ධ වුණා මෙතුමා ඇතුළු නලින් බණ්ඩාරද? නලින් පණාන්දු අමතිකම දුන්නේ මෙයා කිව්වා මට එපා ඒක නලින්ට දෙන්න කියලා. ඊට පස්සේ ජනාධිපතිවරයා මෙතුමන්ලගෙන් අහනවා ඕගොල්ලෝ එක වෙලාවකට රනිල්ව දාන්නලු සජිත්ව දාන්නලු ඔය කියන ඔක්කොම මං කොහොමද කරන්නේ? මනෝ ගණේෂන් මහත්මයා කතා කරා. කෙරුවා මට ඇමතිකම ලැබෙන එක තීන්දුව කරන එක ඒක ජනාධිපතිවරයා තීන්දුව කරන එකක්. ඒක එකක්. අනිත් එක ඔය සියලු දෙනාත් එක්ක ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරුවේ ඔබතුමාලගේ නියෝජිතයට ඉරානලස ඇමතිතුමා. එතුමාත් ඇමතිකමක් ගත්තා. හරි එදන ඒ නිසා ඔය නිකන් කතා කියන්න එපා බොරුවට.